උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 50 වසරක් සපිරේ අම්බලංගොඩ ඡන්ද ප්‍රතිපලයේ සාර්ථකයි 239 දිනෙකට ඡන්දය දැමීමට පැය දෙකක් ගත වෙයි අද ඡන්දය දුන්න අයට ඉදිරි මැතිවරණයේදී ඇඟිල්ල වෙනස් වෙයි පොදු ප්‍රවාහන සේවය හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා කිව්වත් තවම එයට නිසි සූදානමක් නැහැ විශේෂ භාර ඇමති මහින්ද අමරවීර කියයි පාතාලය මඩින්න පොලිසිය වැඩ අරඹයි මිනුවන්ගොඩදී පොලිසිය සමග ඇතිව වෙඩි හුවමාරුවකින් පාතාල නායකය කුමාරුට ලෝක වෙළඳපොලේ වැඩි වී තිබෙන තෙල් මිලේ සහනේ ජනතාවට ලබා දෙන්න පාකිස්තානයෙන්වත් ආදර්ශයක් ගන්න සජිත් රජීට කියයි සුරක්ෂා සිසු රක්ෂණ ආවරණය අඛණ්ඩව ඉදිරියට රජෙන් සහතිකයක් දෙවැනි ඇස ගිය රත්නපුරය මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 1819 දක්වා ඉහළට දැන් දේශීය පුවත් නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වනු ලැබූ විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලංගොඩදී පැවැතුණා. එෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ රට ඒකාධිපති පාලනයකට යොමු වීම වැළැක්වීම සඳහා මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමේ කාර්යභාරය බවයි. නිරෝධායන නීති රීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණයේ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා අද විශේෂ පෙරහුරු මැතිවරණයක් පවත්වනු ලැබුවා. ඒ අම්බලංගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථ ධර්මශාලාවේදී පෙරවරු 10 සිට දහවල් 12 දක්වා පැය දෙකක පමණ කාලයක් මෙම පෙරහුරු මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු සිදු කෙරුණා. දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විසබීජ හරණ දියර භාවිත කරමින් නිසි ලෙස ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙහිදී කටයුතු කළා. එමෙන්ම අප වාර්තාකරු සඳහන් කළේ මෙම පෙරහුරු මැතිවරණය සඳහා යොදාගත් ඡන්ද පත්‍රිකාවල කිසිදු දේශපාලන පක්ෂයක් සඳහන් කර නොතිබූ බවයි. එමෙන්ම ඡන්ද පත්‍රිකාවන් වලට සමානව මෙම පත්‍රිකාව සකස් කර තිබුණා. මේ අතර ඡන්දය භාවිතා කිරීමේදී සිදු කරනු ලබන ඇංගලයේ සලකුණු සඳහා වෙනත් තීන්තාලේපයක් භාවිතා කර තිබුණා. දැන් මම පෑන අරගෙන ආවේ ඉල්ලගෙන ආවේ පෑන. දැන් මම මේ පෑන අරගෙන යන්න බෑ. හරි. ඒක පාවිච්චි කරපු පෑන මම මේක උත්තර කියලා යන්නේ. ඡන්දායකයාගේ වගකීම තමයි ඡන්ද පත්‍රිකාව පිටියට දාන්න ඉස්සෙල්ලා ඡන්ද පත්‍රිකාවේ පිටපතේ තියෙන නිල ලකුණ දේශ සම්ස්ථාන අධිකරණ පෙන්නන තමයි පිටියට දාන්නේ. ये
ඉදිරියේදී පැවැත්වෙන මහ මෙතිවරණයේදී මෙම චන්ද කොට්ටා ශ්‍රේ චන්ද දායකින්ගේ පමනක් ඇඟිලි සලකුණු කිරීම සඳහා වෙනත් ඇඟිල්ලක් හෝ අනෙක් අතෙහි සුලඟිල්ල භාවිතා කිරීමට තීරණය කළ බවයි අප වාර්තාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළේ. මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස චන්ද මැදිස්ථාන සකස් කරගන්නා ආකාරය සහ එක් චන්ද දායකයෙකුට චන්දය ප්‍රකාශ කිරීම සඳහා ගත වන කාලය පිළිබඳව පරීක්ෂාවට ලක් කෙරුණා. එෙහිදී දැක ගැනීමට හැකි වූයේ පැය දෙකක කාල සීමාවක් තුළ චන්ද දායකයින් 239 දෙනෙකු චන්දය භාවිතා කිරීමට කටයුතු කළ බවයි. මෙම විශේෂ මැතිවරණ පෙරහරුව සඳහා චන්ද දායකයින් 200කට අධික පිරිසක් සහභාගී වී සිටියා. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් චන්ද මැදිස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වෙනවා. මේ අතර අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පෙරහුරු මැතිවරණයේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. අද අපේ නිලධාරීන් ඔක්කොම දාගෙන හිටියට මුහුණු ආවරණ සම්පූර්ණයෙන් පේශීල් එක ඒක අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට ඍජුවම ගැටෙන අත් සේදීමේ කාර්යයේ යෙදෙන මහත්මයාට SPO මහත්තයා PP එකක් සම්පූර්ණ ආරක්ෂිත ඕවරෝල් ඇඳුමක් දාගෙන ඉන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. නමුත් අපි දැම්මේ ඒක දාන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මේ මැදනේ. ඒකම සමහර අයට පේනවා සැනිටයිස් කරන අතත් හොදන. අපි ඒක කරේ අත් සේදීම තියෙන පුළුවන් තැන්වල ප්‍රායෝගිකව වෙන අපහසුතාව. අත් හොදගෙන ආවම අත් පීදගෙන ආවේ නැත්නම් හරියට ඡන්ද පත්‍රිකාවේ වතුර ගෑවෙන්න පුළුවන්. අපි ඒකින්ද අත් සේදීම ඡන්ද පොලෙන් ටිකක් ඈත කරගෙන එන්න අද තීරණ වුණේ සැනිටයිසර් භාවිත කරලා අත් හොදන. අපට ඡන්දෙට වියදම අපි හිතන් හිටියේ කෝටි වලින් කිව්වොත් අපේ ඉගෙනගත්ත භාෂාවේ 600ක් 650ක් නැත්නම් 700ක් වැඩි වුණොත් කිය. මේක 800 වෙයිද 900 වෙයිද කෝටි කියන එක කාටවත් කියන්න බෑ. මේ එකින් එකට අදාළ වියදම අපි ගණනය කරන්න වෙන්නේ තව සමාන දෙකකින්. නිලධාරී පාලනයෙන් යන රටක් తాවකාලිකව බබළුණත් ඒ අවසානයේදී ඒකාධිපති වාදයට යනවා. ඒක නිසා එය වලක්වා ගැනීමට අවශ්‍යයි මැතිවරණ කොමිෂන් සභාවට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒකින්ද අපි ඡන්ද විමසීම තබන්නට අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි මේ ඡන්ද විමසීම පැවැත්වීම නිසා COVID-19 රෝගය ව්‍යාප්ත වීම සිදු වුණා කියන දෙය ආන්න නොවන විදියට එහෙම දෙයක් නොවන ආකාරයට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මෙම රෝගය 100%ක් පාලනය කරන්න පුළුවන් දැන්නේ අපිට ඒකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. මේ ඡන්ද විමසීම නෙවෙයි අතුරුදහන් වෙච්ච පළාත් සභා ඡන්ද විමසීම තියන්න වෙන්නේ මේ ක්‍රමයට. මේක 100%ක් පාලනය වුණා කියලා හිතන්න එපා. රට දැන් ඔක්කොම ඇරියා. බස් දුවනවා, කෝච්චි දුවනවා, ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ ඡන්දෙත් තියන්න හදනවා. නැ අපි නම් ඡන්දෙ තියන්නේ අර මගුල් ගෙවල් වලට 100 එනවයි කියපු නියමයට අනුව. මේ අතර මහ මෙතිවරණයේ පවත්වන දිනිය සම්බන්ධයෙන් මෙතිවරණ කොමිසම හෙට දිනේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මෙතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනය සහ අපේක්ෂකින්ගේ නම් හා මනාප අංක ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මාස 20 වනදා මහ මෙතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුව කළා. එමෙන්ම මහ මෙතිවරණ පවත්වන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ග योजनावलिय सौख्य सेवा अध्यक्ष जनरल वरिया विसिन पसुकेदा मेतिवरण कुमिसम वेत बार दुन्ना එළඹෙන පාර්ලිමේන්තු මහ මෙතිවරණයේ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. අදත් අපි දන්නවා මේකේ කිසියම් ට්‍රයල් එකක් තියෙනවා 100 දිනක් වගේ කණ්ඩායමක් එකතු කරලා මේ මැතිවරණය පවත්වන්නේ කොහොමද? ඒතකොට එවැනි දේවල් හරහා අපිට පේනවා මැතිවරණයකට ඕන් ලකල්හැස්ති වෙන බව. දැන් අපි අපිට ඉතා ආසන්න වශයෙන් අනුමාන කරන්න පුළුවන් අත්‍යාසන්නයේ පවත්වන මැතිවරණයට ජනතා සහභාගීත්වය කොයි ආකාරයෙන් සිද්ධ වෙයිද කියලා. මොකද දැන් හැම වෙලෙම කියනවා දැන් කොවිඩ් වසංගතය මේ දුරු වෙමින් යනවා. නමුත් වැඩි තියෙන්නේ මේ පරීක්ෂණ පවත්වන්නේ නැතුව මේ රෝගීන්ව හඳුනාගන්නේ කොහොමද? අපි කොහොමද දන්නේ මේ අපේ පරීක්ෂාවට ලක් නොවෙච්ච සාමාන්‍ය සමාජය තුලේ කොතරම් වාහකින් ඉන්නවාද කියලා? එවැනි අනතුරුදායක තත්ත්වයක් යටතේ අපි මේ මැතිවරණය පවත්වන්න යද්දි මේ සෙනග ඒකරාශී කරලා වැඩේ කරලා අපි පළදරන්නට යන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මැතිවරණ කොමිෂන් සභාව පිහිටවපු දින සිට මේ වනතේ මැතිවරණ පැවැත්වීම සඳහා નિયમિત දිනවකවානුවල මැතිවරණ නොපැවැත්වීම ඉතාමත් ඛේදජනක කාරණයක්. මැතිවරණ කොමිෂමේ හැසිරීම රටාව අපිට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ දිනය නියම කරලා ඉන්න අනතුරුව කොවිඩ් වසංගතය ආවහම
ඔවුන් ඔවුන්ගේ බලය නෙමෙයි පාවිච්චි කළේ ඔවුන් එක ජනාධිපතිවරයා ලවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට තමයි ඔවුන් එදා උත්සාහ කළේ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමාට අපි කාරුණිකව කියනවා ස්වාධීන මැතිවරණ කොමිෂමක් හැටියට මේ රටේ ජනතාවගේ ඡන්දයිති ආරක්ෂා කර දෙන්න අපිට ආරංචි වෙලා තියෙනවා ඡන්දය පවත්වනවා කියලා දැන් නුදුරේම ඒ නුදුරේම පවත්වන ඡන්දය කොවිඩ් නිවාරණ වැඩපිළිවෙලක් තුල සිදු කරනවායි කියලා කියනවා එහිදී මැතිවරණ කොමිස විසින් අපිට කියනවා සුවසේවාවේ නිලධාරීන් 10000ක් ඒ ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරනවායි කියන දැනට වාර්තා වෙනවා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරියෙකුත් අනුයුක්ත කරන්න අපි මේට සපුරා විරුද්ධ වෙනවා ඒ වගේම අපි රජයෙන් ප්‍රශ්න කරනවා බුද්ධි නිලධාරීන් මේ ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කිරීමේ යටි අරමුණ කුමක්ද කියලා පැහැදිලිව අද අප්පු වෙලා තියෙනවා අද ලංකාවේ මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න නෙමෙයි කොහොම හරි ජනතාවගෙන් මැතිවරණ කල් දාලා ඒ ඡන්ද පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ අහුරන ස්වරූපයක් තමයි මැතිවරණ කොමිසමේ පේන්න තියෙන්නේ දැන් අද පැහැදිලිව මැතිවරණයක් තියෙනකොට සියලුම මේ විපක්ෂ කණ්ඩායම එකව වෙලා මැතිවරණ විරුද්ධව අධිකරණයට යනවා හැබැයි අධිකරණයට කියන්නේ මේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය නවන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා ඒක තමයි මේ විදිහට කෑල්ලෙන් කෑල්ලෙන් එක එක කොටස කොටසෙන් එක එක ජවනිකා ජවනිකා එලියට එන ජනතාවගේ සෞඛ්‍ය මත්භාවය සම්බන්ධයෙන් ඒකට තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ස්වාධීන කියනා වූ මැතිවරණ කොමිසමේ සමාජිකයෙක්ගේ හැසිරීම තව දුරටත් ජනතාවට ඒක ස්වාධීනයි කියා ගන්න තත්වයක් නිර්මාණය වෙලා නැහැ කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පොදු ප්‍රවාහන සේවය හෙට සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවට ඇතැම් පාර්ශ්වයන් සිදු කර ඇති ප්‍රකාශයන් සමග ජනතාව පත්ව සිටින්නේ දැඩි ගැටලුකාරී තත්වයකටයි. විශ්වපාර අමාත්‍යවරයා පවසන්නේ ප්‍රවාහනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන බවට පැවසුවද ඊට තවමත් නිසැ ක්‍රියාමාර්ගගෙන නොමැති බවයි. මේ පිළිබඳ හෙට දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවතින සාකච්ඡාවකදී තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. හෙට සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස මීට පෙර ජනාධිපති මාධ්‍යංශය විසින් නිවේදනය කර තිබුණා. ඒ අනුව ප්‍රවාහන සේවා අමාත්‍යංශය බස්රත් සහ දුම්රිය ගමනාගමන කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට පියවර ගන්නා බව පසුගියදා මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. අපි දැන් සෞඛ්‍යාංශ සමග සාකච්ඡා කරා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇති වෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන සමුදා සිට සාමාන්‍ය පරිදි බස් රටත් ඒ වගේම දුම්රියත් ගමනාගමණයට එක් කරන්න ආසන සංඛ්‍යාවේට පමණයි බස් රට බලත් දුම්රියත් ගමනාගමණයට අවසර ලබා දෙන්නේ බස් රට වලින් ගමනාගමණය කරන ගමන් වාර ගාන වැඩි කරලා තියෙනවා ජනතාව එකතු වෙනකොටම බස් රටයක් යොදවන්න අවසරය අපි ලබා දෙනවා ඒකම පොරොත්තු ලේඛනයේ තිබුණු බස් රට වලට අවස්ථාව ලබා දෙනවා සමුදා සිට මේ දාවන කඩවුතු කරා කෙසේ වෙතත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රවාහන සේවා සැපීමේදී අන්තර්පලත් බස් රථ දහවණේ කිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත රජයේ නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි එහි සඳහන් කර ඇත්තේ කොළඹ සහ ගම්පහ හැර සෙසුත් දිස්ත්‍රික්ක අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බවයි හෙට දිනේ අන්තර්පලත් බස් සේවාවන් පවත්වාගෙන යනවා සෑම් ප්‍රදේශයකම ඒ ගමනාගමනයට අවසර දෙන අතරේ කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කයේ සඳහා බස් රථ ධාවනය කරන්න වෙනම අවසර ලැබිලා නැහැ පිටපළාත් වලින් ඒ කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කයේ ඒ දිස්ත්‍රික්ක තුල තියෙන ප්‍රවාහන කටයුතු සඳහා බස් රථ ධාවනය කරන්න අවසර ලබා දීලා තියෙනවා ඒ දිස්ත්‍රික්ක දෙකට ඇතුල් වීම විතරයි දැනට තාවකාලිකව නතර කිරීමක් තියෙන්නේ නමුත් අපි උපරිම උත්සාහයක් දරනවා මේ පිළිබඳව යථා තත්ත්වයට පත් වෙනකොට වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා අපිට මේ සියලු කටයුතු කරන්න තියෙන්නේ සෞඛ්‍යාංශ ලබා දෙන නිර්දේශ මත කෙසේ වෙතත් සෞඛ්‍යාංශ අපිට ඒ සඳහා අවසරය ලබා දුන් සැනින් අපේ බස් රථ සියල්ලම කොළඹ දක්වාත් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයටත් ධාවනය කරන්න අවශ්‍ය සියලු පියවර ගන්නවා මේ අතර හෙට දිනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රවාහන සේවා සම්බන්ධ පාර්ශ්ව සහභාගීත්වයෙන් සිදු කෙරෙන සාකච්ඡාවකින් අනතුරුව ලබා දෙන උපදෙස් අනුව ඉදිරි පොදු ප්‍රවාහන සේවාවන් සැලසුම් කිරීමට පියවර ගන්නා බව විශේෂ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටිනවා කෙසේ වෙතත් මගේ ජනතාව දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ පා තිබෙන මෙම තත්වයේ හමුවේ පොදු ප්‍රවාහනයේදී සෞඛ්‍ය අංශ උපදෙස් මත ආසන ගණනට පමණක් මගේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබේදී නීති උල්ලංඝනය නොකර කටයුතු කරන්නේද යන්න පිළිබඳව ගැටලුවක් පවතිනවා
ආසන ගණනට මගින් ප්‍රවාහනය කිරීම යන මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදීද දැනට ලංගම සහ පුත්කලික අංශය සතුව තිබෙන බස් රථ ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවරගෙන ඇති බවයි ප්‍රවාහන සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. බස් සංගම් වල කැමැත වෙනදා වගේම සෙනග පටවගෙන යන නමුත් අපිට සෞඛ්‍ය අංශය සඳහා කිසිදු නිර්දේශයක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මමත් හිතනවා හැම මගියෙකුටම ටිකට් එකක් අරගෙන ගමන බස් එකක නගිනකොට වාඩි වෙලා යන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ අයිතියට අපි ගරු කරන්න ඕන. බස් සංගම් සමග සාකච්ඡා කරා. එයාගේ වැඩි දෙනෙක් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා. විශේෂයෙන්ම දුර ගමන් පවතින දුම්රිය සියල්ලම සීට් ගන්නට තමයි ගෙනියන්නේ. ඒ අය අපිට දැනට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කළා තියෙනවා නගරාන්තරය. කියන්නේ ආසන්න ළඟ දුම්රිය ධාවනයේ වෙන දුම්රිය වල සීට් අඩු වෙනුත් ඒ වගේම හිටගෙන යන්න පහසුකම් වැඩි වෙනුත් තමයි සකස් කළා තියෙන්නේ. ඒ අනුව කටයුතු කරන්න අවශ්‍ය ඉල්ලලා තියෙනවා. ඒ පිළිබඳව දැන් අපි අවධානය යොමු කරනවා. එමෙන්ම පොලිස් මාධ්‍ය කොට්ටාසයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට සිට අලුතින් පටන් ගමු මහමග විනය අධිකරණය යන තේමාව යටතේ විශේෂ සැලැස්මකට අනුව කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය සහ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව හෙට සිට සෑම දිනකම උදැසන 6 සිට උදැසන 9 දක්වා සහ පස්වරු 4 සිට පස්වරු 7 දක්වා බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. පළමු නියම ව්‍යාපෘතියක් වශයෙන් මෝර්තු වේස්ට් පිටකොටුව දක්වා බස් රථ ප්‍රමුඛතා මන්තිරු දවසේදී ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ඒ මන්තිරු ගමන් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට කියා දීම එහෙම නැත්නම් උපදෙස් දීම සහ උල්ලංඝනය කරන පිරිස් පොලිසිය වල උපදෙස් පස්සදා කරනවා නම් අවද දැනුවත් කිරීම තමයි සිදු කරන්නේ. මහාමාර්ග වල ගමන් කිරීමේදී නියමිත මන්තිරු ගමන් කරන්න ඒ වගේම බස් රථ ප්‍රමුඛතා මන්තිරු තමයි බස් රථ සහ මගී ප්‍රවාහන වාහන ගමන් කළ යුත්තේ උල්ලංඝනය කර රියදුරු මහත්තුන්ට හෙට සිට අපි යම්කිසි කාල සීමාවක් දක්වා අවවාද කරලා ඒ අයව ඒ මාර්ගයේ යෙදවීමට ක්‍රියා කරනවා කිසියම් කාල සීමාවකින් පසුව ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරනවා බලන්න. කොරෝනා වෛරස් ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා. මේ අතර ඊයේ දිනේ නව ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගියා. දිනෙදී මෙරටින් හඳුනා ගැනුණු නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 13ක්. අද දිනේ COVID-19 වෛරස ආසාදනය වී රෝහල් ගත කිරුණු පුද්ගලයන් 50 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා. වෛරස ආසාදනය වී මේවන විට පුද්ගලයන් 862 දෙනෙකු තවදුරටත් රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවනවා. මෙතර මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-504 දරන විශේෂ ගුවන් යානයක් අද අලුයම 2:50ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම ගුවන් මගින් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපළේ සිට පැමිණ ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම ගුවන් මගින් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගුවන්තොටුපළ තුලදී PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. समस्त गोलीय COVID-19 ආසාදිතයින් ගණන මෙවන විට ලක්ෂ 70කට ආසන්න වී තිබෙනවා. වර්තාවන समस्त COVID මරණ සංඛ්‍යාව ලක්ෂ 4කට අධිකයි. මෙවන විට ලොව පුරා මරණ දහස ඉක්මවා වර්තාවන රටවල් සංඛ්‍යාව 29ක්. COVID වෛරසය හේතුවෙන් තවමත් වැඩිම මරණ වර්තාවන්නේ යුරෝපා රටවලින් වන අතර ඉන් 178,000කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් යුරෝපයට අහිමි වී තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් මෙවන විට වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 111,658ක්. කොරෝනා ආසාදනයේ වී සිදුවන මරණවලින් ලොව දෙවැනි තැන මෙවන විට පසුවන්නේ බ්‍රසීලයයි. එරටින් මරණ 35,211ක් වාර්තා වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට අදට වසර 50ක් සැපිරෙනවා. 1970 වසරේ අදවන් දිනක මහින්ද රාජපක්ෂ මහතා එවකට ලාබාලතඹ මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ලැබුවා. එවන්වෙන් සියත ප්‍රවෘත්ති අංශය ප්‍රවෘත්ති විකාශයක් සකස් කර තිබෙනවා. එම විශේෂාංග ප්‍රවෘත්තිය ප්‍රවෘත්ති විකාශයේ අවසානයේ බලපොරොත්තු වන්න.
අවදිකර නුමැන හැම හදවත් තුල සතුට පිපිදෙන උදායිරක් විවර කර නුමැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ රටක් මේ පොදු දේශපාලනඥයෙකු පිළිබඳ කෙරෙන සටහනක් නොවේ ඉන් බොහෝ ඉහළ තලයකට පිවිසි අසහාය රාජ්‍ය නායකයෙකු පිළිබඳ තැබෙන කිටි සටහනකි මෙයට අඩසිය වසරකට පෙර දිනක මෙරට ඉරණම දෙවුලටගත් මේ රාජ්‍ය නායකයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයෙන් සහ තම ආදරණීය මෑණියන්ගේ ධෛර්යයෙන් 1970 ජුනි 7 වනදා පාර්ලිමේන්තුවට පිවිසීය එදා පුත්කලීකරණයට ජන ඝාතනයට රාජ්‍ය භීෂණයට එරෙහිව දහස් ගණනින් ජනතාව එක්රොක් කරමින් මව්වරුන්ගේ පෙරමුණ ගොඩනගමින් ඓතිහාසික පාදයාත්‍රාවට පෙරමුණ ගැනීම එයින් නොනවතුණු ඔහු ශබ්ද ഘോഷා කොළඹ සිට රත්නපුර දක්වා අත්වැල් අල්ලමින් පැවති රජයට එරෙහි ජන විරෝධයට මූලිකයාද විය භීෂණයට විරෝධය පාන ජීවීපි භීෂණයට විරෝධය පාන්න අපි ශබ්ද ഘോഷා පැවැත්තුවා සීලු දිනාගේ එකී අභිමානියන් සැබෑ කරමින් මෙම තරුණ දේශපාලනඥයා ඉන් ඉක්බිතිව අමාත්‍යවරයෙකු විපක්ෂ නායකවරයෙකු අගමැතිවරයෙකු සහ ජනාධිපතිවරයෙකු බවට පත්වෙමින් පැමිණියා වූ විජයග්‍රහී ගමන මේ වන විට සැපවින්ම ලෝක වාර්තාවක් වී හමාරය ලෝක වෙළඳපොලේ වැඩි වී තිබෙන තෙල් සහනය ජනතාවට ලබා දීමට රජය කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිගින් දිගටම ජාත්‍යන්තරයේ තෙල් මිල පහළ බැසලා තිබෙනවා. අපි රජයෙන් ඉල්ලීමක් කරා ජාත්‍යන්තර තෙල් මිල පහළ වැටීමත් සමග අපේ රටේ තෙල් මිල සංශෝධනය කරලා මිල පහත දමලා එහි වාසිය එහි ශක්තිය රටේ ජනතාවටත් පාරිභෝගිකයටත් ලබා දෙන්නේ. නමුත් වර්තමාන රජය ඉතාමත්ම දරදඬු වූ ආකාරයේ මේ තෙල් මිල පහත හෙලන්නේ නැතුව එකම ස්ථාවරයක සිටිනවා. මම අහන්න කැමතියි අද පාකිස්තානයේ අග්‍රාමාත්‍යතුමා ඉතාමත්ම ආඩම්බරින් ප්‍රකාශ කරනවා දකුණු ආසියාවේම වැඩිම තෙල් මිල අඩු කිරීම කරලා තිබෙන්නේ පාකිස්තානයේ. ශ්‍රී ලංකාවේ තෙල් මිලත් 50%කින් ඉහළ තත්ත්වයකයි තිබෙන්නේ කියන එක පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මම අහන්න කැමතියි වර්තමාන රජයෙන් පාකිස්තානු අගමැතිතුමාට පුළුවන් නම් පාකිස්තානයේ තෙල් මිල පහත හෙලන්නට ඇයි අපේ රටට බැරි? ඇයි ශ්‍රී ලංකා රජයේ යුතුයකම ඉෂ්ණ කරන්නේ? ඇයි තෙල් මිල පහත හෙලලා මේ රටේ ජනතාවට සහනයක් ලබා නොදෙන්නේ? දැනටමත් ඉතාමත්ම පීඩනකාරී ජීවිතයක් මේ රටේ ජනතාව ගත කරනවා. මම අහන්න කැමතියි රජය තෙල් මිල පහත හෙලන්නට ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? තමුන්නාන්සලා රටේ ජනතාවට සහන ලබා දෙන්නට අකමැත්තෙන් දෙන්නේ? තමුන්නාන්සලාගේ උත්සාහය තවදුරටත් අපේ රටේ ජනතාව විඳවන්නද? තවදුරටත් අපේ රටේ ජනතාවට අසහනේ පීඩණය ළඟා කරවන්නද? මම රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මනුෂ්‍යත්වයේ නාමයෙන් පාකිස්තානයේ තෙල් මිල පහත හෙලන්න පුළුවන් නම් එහෙම පහත හෙලලා දකුණු ආසියාවේම අඩුම තෙල් මිල ගැන ලෝකෙටම ප්‍රකාශ කරන්න පුළුවන් නම් කරුණා කරලා අපේ රජයෙන් අපි ඉල්ලීමක් කරනවා තෙල් මිල පහත හෙලලා මේ රටේ ජනතාවට සහනයක් ලබා දෙන්න. අපරාධ සිත්ති රසකට සම්බන්ධ පාතාල කල්ලි සමාජිකයෙකු මිනුවන්කොට බල්ලපාන ප්‍රදේශයේදී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුකිය දින කිහිපේ පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශයන් වලින් ඝාතන සිද්ධීන් රසක් වාර්තා වුණා. ඉන් ආසන්නතම සිදුවීම් ලෙස වාර්තා වුණේ ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පහරදී වෙඩිතැබීමක් සිදු කිරීමයි. ඉකුත් 30 වනදා මිරිස්ස ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීම් ඇතුළු සිද්ධීන් කිහිපයක් මෙලෙස වාර්තා වෙද්දී පසුකිය දින කිහිපයේදීම මෙම සිදුවීම් වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර කළු ලැබුවා. නැවත හිස එසවීමට වෙරදරමින් සිටි පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම
කිරීම සඳහා වහාම කටයුතු කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක. මම වෙන දේවල් බලන්නේ නැහැ. මට ඕන ඒක කරන්න. ඉතින් මම ඒක අනිවාර්යෙන් කරනවා. කවුරු තරහා වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. කරලා තමයි මම නවත්තන්නේ. ඒක නිසා මම මේ ප්‍රසන්න එකේ හැමතුමත් කියන්න. මට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට කියන්න හැදුනේ නැතොත් මම හදනවා. මොකද ජනතාවට අවශ්‍ය ඒක. මට ප්‍රශ්නයක් නැහැ දේශපාලන. මොන जीविताक्षेटे දුණකම පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැලණිය කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් එක්ව ඊයේ මැතිම රාත්‍රියේදී මෙම වැටලීම සිදු කර තිබුණා. එම අවස්ථාවේ සකකරු පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සකකරුට තුවාල සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව සකකරු දිවුල පිටියේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණා. අදාළ පුද්ගලයා නම් කිහිපයක් භාවිතා කරමින් අපරාධ සිද්ධීන් සිදු කර ඇති බවට පොලිසිය සඳහන් කළා. තෙවනි ඇස අද රත්නපුරයට ගියා. අතහැර දැමු රජයේ ගොඩනැගිල්ලක් ආශ්‍රිතව සමාජ විරෝධී ක්‍රියා වර්ධනය වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පත්පැති අපහසුතාවයක් පිළිබඳව එහිදී අපට තොරතුරු වාර්තා වුණා. සියත දෙවෙනි ඇස අද දින යොමු වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය වෙතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරු දිස්ත්‍රික් කාර්යාලය සහ නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය එම ස්ථානින් ඉවත් කොට 2017 වසරේ වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපිත කළේ පූර්ව ආපදා කළමනාකරණ පියවරක් ලෙසයි. දැඩි ගම් වතුර හා නා යෑමේ තත්ත්වයක් හමුවේ අනාරක්ෂිත ස්ථානයක් ලෙස හඳුනාගත් භූමියක් හේතුවෙන් කම්කරු දිස්ත්‍රික් කාර්යාලය සහ නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කොට පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත ගෙන ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අපූරු කතාවක් තිබෙනවා. ඒ මෙම ගොඩනැගිලි සංකීර්ණයට යාමදව පිහිටි කඳු වැටිය නායෑමේ අවධානමක් ඇති ස්ථානයක් බව 2017 වසරේදී එනම් මීට වසර 3කට පමණ ඉහතදී අනාවැකි පළකලක් මෙතෙක් එබඳු ආපදාවක් සිදු නොවුණු බවයි. මෙව අතහැර දැමූ ගොඩනැගිල්ල යාමදව නිවාස රැසක්ද පිහිටා තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 2017 වසරේ මෙම ආයතන වෙනත් පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙන යාම නිසා මාසික කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 2කට වැඩි මුදලක් රජය විසින් ගෙවනු ලබන බවයි. එදා ආපු වර්ෂාපතනයත් එක්ක මේ වගේ පොඩි ගලක් ගැලවිලා ඇවිල්ලා ඊට පස්සේ මේ බිල්ඩින් දෙකෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා ඔවුන් මේ වෙනකොට කුලියට විශාල බිල්ඩින් දෙකක කටයුතු පවත්වාගෙන යනවා. මේ වෙනකොට මම හිතන්නේ බිලියන ගාණක් මේ වෙනකොට නාස්ති කරලා ඇති. ඒ මුදලින් අඩුම තරමේ මෙතන බැම්මක් කියදුවා නම් එක්කෝ net එකක් ගැහුවා නම් මේ ස්ථානේ රඳව ගන්න පුළුවන්. මේ ස්ථානේ අද අපචාර ක්‍රියාවලිය යෙදෙන පරාදීසියක් බවට පත් වෙලා තියෙනවා. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානයේ හැකික්මලින් යථා තත්ත්වයට පත් කරලා මොකක් හරි දෙයකට යොදා ගන්න. එහෙම නැත්නම් මේක ගමේට ප්‍රජාශාලාවක් හරි මේක ලබා දෙන්න. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන්ගේ මෙන්ම විවිධ අපචාරයන්ගේ තෝතැන්නක් බවටද මෙම ගොඩනැගිලි සංකීර්ණය පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දැන් මෙතන මේ අපචාර වැඩි වෙනවා. මෙතන මානසික විකෘති කට්ටිය ඇවිල්ලා මෙතන මේ ගෑල්ලා මේකට මෙතන යන්න දෙන්න බෑ. ඩක් අපචාර වෙනවා. මේක මේ අර තිබ්බත් ඔත්තර පත් කළ දෙන්න කියලා තමයි අපි ඉල්ලුම් කරන්නේ ගම්වාසීන් විදියට. කුඩු කාර්ය ඇවිල්ලා කුඩු හොයනවා, ගංජා හොයනවා. නිසි බලධාරීන්ගෙන් ඉල්ලනවා මේකට මොකක් හරි
මිනිස්සු පිළිතුරක් ලබා දෙන්න කියලා. ඉතින් අඬෙන් ඉන්නවත් බෑ මිනිසුන්ට. ඔය එක එක විප්‍රකාර මිනිස්සු යනවා. ඒ මිනිස්සු හැංගිලා ඉන්නවා පිටිපස්සේ. කම්කරු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ තිබිච්ච එකම කාර්යාලය තමයි මේ කම්කරු කාර්යාලය. මින් ඔබට පේන කාර්යාලය තමයි වනාඩිබි කාර්යාලය. මේ කාර්යාලය වසා දැමීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රතු ජනතාවට අවශ්‍ය කරන රජයේ විසින් ලබා දෙන පහසුකම් අද අඩු වෙලා තියෙනවා. මෙවැනි ගොඩනැගිලි රජයේ ගොඩනැගිලි වසා දැමීම හේතුවෙන් විශාල පාඩුවක් වෙනවා. වල් බිහිවි ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය ඵලදායි ලෙස භාවිතා කොට මෙහි සිදුවන සමාජ විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසට ප්‍රදේශවාසීන් වග කී යුතු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. සිරුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා සිසු රක්ෂණ ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසට පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා අදහස් පළ කළ සිටියා. අද රක්ෂණයේ අවශ්‍යම කාර්යය මේ රක්ෂණ ක්‍රමය අත්තිජවන්ට රජයේ තීරණය කෙරුවොත් අපේ පාසල් දරුවන්ට කරන විශාල අපරාධයක් හැටියට මට පෙන්වන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ අවස්ථාවේ සදාන් කරන්න කැමති මේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරක්ෂා කරලා මේ තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය පියවර ගන්න කි. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය අද දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ සියලුම පාසල් සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ දුරකථන අංක 011127162 011127842 හෝ 011134615 යන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දේශපාලන නියෝජිතයන් දැක්වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. UNP එකද බෙදිලා අලියා රනිල් වික්‍රමසිංහ කොළපාට එක පැත්තක සජිත් ප්‍රේමදාසලා තව පැත්තක විපක්ෂයවත් එකට ඉඳගෙන නායකත්වයක් සපය ගන්න බැරි නායකයෝ කොහොමද රටක් ඉස්සරහට ගෙනියන්නේ? ආණ්ඩුව අද හොම්බෙන් බිම ඇනගෙන ඉන්න වෙලාවක මම ඉතාමත් පැහැදිලිව මේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කරනවා. රටේ ජනතාවට අහස උසට දිව යන බඩු මිලත් එක්ක ඒ සහනය තෙල් මිලෙන් දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව තවදුරටත් බුරු ප්‍රෝඩාකාරී ලෙස ජනතාව රවට්ටමින් ජනතාව ගොනාට අන්දමින් කටයුතු කිරීම මුළු මහත් රටේ ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් කියන එක ඉතාමත් පැහැදිලි. අද එක්සත් ජාතික පක්ෂය තාම භයානක කඩාවැටීමක් තියෙනවා. ඔවුන්ගේ පක්ෂය ඇතුළේ කෑලි දෙයකට කැඩුනා. රණිල් පිල සහ සජිත් පිල එල්ලෙන්න වැල් නැතුව හිටපු විපක්ෂෙට එල්ලෙන්න වලක් වුණා කොරෝනා රෝගේ. රට වටේට රෝගීන් හසු වෙනකොට පාවිච්චි කරා කරුණාකර චන්දිකල්ද ගෝලීය වසංගතයක් එන වෙලා ආණ්ඩුව යුරෝප රටවල් වලට ගිහින් ඉන්නේ ඉහළ පන්තියේ හෝ ඉහළ මැද පන්තියේ අයට සලකන විදිහයි මැද පෙරදිග රටවල් වලට ගිහිල්ලා ඉන්න පහළ පන්තියේ මිනිසුන්ට සලකන විදිහයි දෙකක්. පරණ ජන කවියේ කියනවා වගේ මේ මොනරමාළු උඩහල්ලේ තිබෙන්න අපට මාළු අලකොළ දෝ කුඩම්මා කියලානේ පරණ ජන කවියේ තියෙන. ආණ්ඩුව කරන්නේ මේ රටේ පුරවැසියන්ගේ එක කොටසකට මොනරමාළු කවන ගමන් තව කොටසකට අලකොළ කවන. ඇමරිකාවේ රාජ්‍ය නිලධාරීන් උසස් අයට එන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අයගේ පුරවැසියෝ මෙහේ ලංකාවේ පාලනය කරනවා. ඒ නිසා ඒ නිලධාරීන් මෙහාට එන්න හරියට නිකන් අල්ලපු ගෙදර පුංචි බණ්ඩායියා කිරි බණ්ඩායියා ගෙදර ගිහිලා බුලත් විටක් කාලා යන්න එනවා වගේ. මොකද අල්ලපු ගෙදරට යනකොට මාස් දාගෙන යන්නේ නැහැ නේ. නිරෝධායන කටයුතුත් නැහැ. ඒකල සුවාදීනව නිදහසේ ගිහිල්ලා ඒ කටයුත්ත කරලා පොඩි පැයක් කමාරක් ගත කරලා එනවා. ඒ අය ඒ විදිහට තමයි අද ඇමරිකාවේ නිලධාරීන් මෙහාට එන්න දීලා තියෙන්නේ. පොඩි යවුන්ට එක නීතියක් ලොකු යවුන්ට තවත් නීතියක්. මේ රට වෙනුවෙන් ගෝඨාභය මහත්තයා බලයට ගේන්න කටයුතු කරපු යුද විරුවන්ට ඒ වගේම රට විරුවන්ට සලකන සැලකිල්ලයි පිට රට එන කල්ලොතොරෙන්ට සලකන සැලකිල්ලයි දිහා බලපුවාම වෙනස තේරෙනවා. බල බල ගිහිල්ලා මහමුදුට පණිනවා නැත්නම් බේර ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයක් වතා එක්රොක් වෙනවද? අපිට දැන් පේන්නේ මිලියන 890ක් නිකරුණේ වැඩි ටිකක් මුදල් දැම්මා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් අපේ කාලේ වුණා නම් මොනවද කියන්නේ? දැන් වෙලා වැලියටයක්වත් වැටුන්නේ නැහැ වගේ තමයි තියෙන්නේ. අපට අහන්න පුළුවන් නේ දැන් සැපද?
අක්‍රා මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් සියත ප්‍රවෘත්ති අංශයේ සකස් කළ ප්‍රවෘත්ති විශේෂාංගය දැන් හදවත් තුල සතුට පිපිදෙන උදායිරක් විවර කරනු මැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ රටක් මේ පොදු දේශපාලනඥයෙකු පිළිබඳ කෙරෙන සටහනක් නොවේ ඉන් බොහෝ ඉහළ තලයකට පිවිසි අසහාය රාජ්‍ය නායකයෙකු පිළිබඳ තැබෙන කිටි සටහනකි අඩසිය වසරකට පෙර දිනක මෙරට ඉරණම දෙවුලටගත් මේ රාජ්‍ය නායකයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආශිර්වාදයෙන් සහ තම ආදරණීය මෑණියන්ගේ ධෛර්යයෙන් 1970 ජූනි 7 වනදා පාර්ලිමේන්තුවට පිවිසීය පාර්ලිමේන්තුව අමතා සිදු කළ ඔහුගේ ප්‍රථම ප්‍රකාශයෙන්ම විද්‍යාමාන වූයේ මතුයම් දිනක මේ රටේ අනාගතය බහර ගන්නා මහා යුග පුරුෂයා එදින පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වී සිටිය බවය. එදා පුත්කලීකරණයට ජන ඝාතනයට රාජ්‍ය වේශණයට එරෙහිව දහස් ගණනින් ජනතාව එක්රොක් කරමින් මව්වරුන්ගේ පෙරමුණ ගොඩනගමින් ඓතිහාසික පාදයාත්‍රාවට පෙරමුණ ගැනීම. එයින් නොනවතුණු ඔහු ශබ්ද ഘോഷා කොළඹ සිට රත්නපුර දක්වා අත්වැල් අල්ලමින් පැවති රජයට එරෙහි ජන විරෝධයට මූලිකයාද විය. වේශණයට විරෝධය පාන්දි EVP වේශණයට විරෝධය පාන්න අපි शब्द घोषा पेवत्वल हॉन् सदी नोयकुत बड़ुबाण्डवट अतिन तट्टुकमी बेरवादने करमी रबम वादने करमी नोयकुत विधिये शब्द अतिकरमी अभी शब्द घोषा भी विरोध इन पशु पादयात्रा बस अत्वल हमेक मैंड पैंड दिगटन භීෂණයට එරෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වෙත ගිය මහින්දට දේශීය තරුණ පරපුර රැක ගැනීමට තරම් ධෛර්ය සම්පන්න වූ මානව හිතවාදී ගුණින්ද පිරිපුන් විය. සීලු දිනාගේ එකී අභිමානයන් සැබෑ කරමින් මෙම තරුණ දේශපාලනඥයා ඉන් ඉක්පිතිව අමාත්‍යවරයෙකු විපක්ෂ නායකවරයෙකු අගමැතිවරයෙකු සහ ජනාධිපතිවරයෙකු බවට පත්වෙමින් පැමිණියා වූ විජයග්‍රහී ගමන මේ වන විට සැපවින්ම ලෝක වාර්තාවක් වී හමාරය. අපේක්ෂකකම පක්ෂ නායකත්වය ජනාධිපති අපේක්ෂකකම අගමැතිකම ඒ සියල්ලම තමන්ගේ උත්සාහයක් ১৯৯৪ වසරේ සිට ඔහුට තිබුණු සෑම අමාත්‍ය ධූරයකම වගකීම සහ වගවීම අනාගත දැක්මකින් රටටත් ජන අභිවෘද්ධිය උදෙසා ඉටු කළ මෙහෙය සුවිශේෂය කම්කරු අමාත්‍යවරයා වශයෙන් බෙන්ම දීවර අමාත්‍යවරයා වශයෙන් ඔහු කළ කී දෑ අපමණය කම්කරු ප්‍රඥාප්තිය වෘත්තීය අධ්‍යාපනය දීවර ගම්මාන සාගර විශ්වවිද්‍යාල ඒ අමාත්‍ය දූරදරණ කාර්යය තුල ඔහු සිදු කළ කාර්යයන්ගෙන් බිඳක්ය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සුනාමියෙන් අසීමිත පීඩාවට පත් වූ ජනතාව පියකුසේ රැකබලාගත්තේ ඔහුය
අහිමිවූ ජීවිත හැරුණු විට නැතිවුණු අන් සියල්ල ජනතාවට ලබා දීම සඳහා ඔහු ලබා දුන් දායකත්වය අසීමිතය. ගී හදලා දෙන්න. ඔහු රුහුණු මාකම් පත්වේ ගිරුහායෙන් බිහි වී දේශය එකම දජයක් යටතට ගෙන මහින්ද රාජපක්ෂ නම් වූ ජනමුල නායකයා නන්‍ය. පත්පිමේ මිනිසුන් අතර මෙන්ම ළඟින් ඇසුරු කරන බොහෝ දෙනා අතර අදටද මහින්ද මහත්තයා වූ මේ නිර්ව්‍යාජ නායකයා සිය 50 වසරක දේශපාලන ගමන් මග තුල දැක්වූ නායකත්ව ලක්ෂණ අපමණය. ඒ උදාර පෞරුෂය තුලින් අපේ දේශය මෙන්ම අපේ ජනතාවද ලැබූ ජයග්‍රහණ අපමණය. අපි මෙහි සටහන් කරුමේ ඉන් බිඳ පමණය. 2005 වසරේ නොවැම්බර් 18 වනදා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකික ජනතාව විසින් මේ පිරිකුන් මානව හිතවාදී නායකයාණන් ඔසවා තැබුවේ මහත් වූ ප්‍රාර්ථනා රැසක් ඇතිවය. ඉන් පළමු තැනට පැමිණියේ බීතියෙන්ද සන්ත්‍රාසයෙන්ද වෙලීගත් ජන ජීවිතය රුදුරු ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ ප්‍රාර්ථනාවය. නොපැකිලිව නොපියව තීන්දු තීරණ ගන්නා මේ රාජ්‍ය නායකයා එම ජනතා අභිලාෂය මුදුන්පත් කළේ ලෝකයාම මවිත කරමින්ය. 30 වසරක් තිස්සේ මේ රට වෙලාගෙන සිටි ලොව බිහිසුණුම ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානයෙන් දේශීය ගලවා ගැනීම ඌ කලී හුදු හුදු මිනිස් ජීවිත ගලවා ගැනීමක් පමණක් නොවේ. දෙකඩ වීමට ගිය අපේ දේශය එසේ වන්නට ඉඩ නොදී එක් දජයක් යටතේ පවත්වා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ මහා සටනක්ද විය. එල්ටීටී ත්‍රස්තවාදී මුලින් ලුපුටා දැමීමේ සටන ඇරඹින එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැතිලුන්ගේ නායකත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සියලු ආරක්ෂක සේනාංකයන් බලකැන්වින හමුදාපතිවරුන් ප්‍රමුඛ සියලු රණවිරුවන්ට මහින්ද රාජපක්ෂ නම් සේනාධිනායකවරයා යුදපල යෝධ වීරිය ලබා දුන්නේ සියලු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන්ද පරාජයට පත් කරමින්ය. ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන බලාපොරොත්තුව වූ නිදහස් නිවාය දේශය බිහි කිරීමට නිර්භීත වූ අසාමාන්‍ය ශක්තියක් ඇත්තා වූද නොපසුබට වූ වීරයන් ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව ඓතිහාසික විජයග්‍රහණය අත්පත් කරගත් ආසියාවේ නොසැලෙන අභීත රාජ්‍ය නායකයා ලෙසින් ලෝක පූජිත විය. මෙම යුද සංග්‍රාමයට සමකාමීව මහින්ද චින්තනයේ නම් දේශීය ගොඩනැගීමේ වැඩපිළිවෙල දිවයිනේ සතර දිග්භාගයේ ක්‍රියාත්මක විය. අධිවේගී බාර්ක හම්බන්තොට වරාය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඒ සංවර්ධනයේ අරුමුළු වැටුණු තැන් කීපයක් පමණ. මහින්ද රාජපක්ෂ නම් වූ අන්පස් නායකයාගේ මුළු දේශපාලන ගමනම මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවුවක්ම විය. සවුම එක් වෙමු එක් වෙ නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රට හෙට එකම එක සුරතුලය. 50 වසරක ඔහුගේ දේශපාලන දිවිසැරිය තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය උදා වූ පැව් කාටත් නොරහසකි. මාතෘභූමියේ අභිමානය වූ මහින්ද රාජපක්ෂ බිතුතුමිය ඔබට චිරන් ජයතු වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.